Cooking with Five අපේ YouTube channel එකට ඔබ සියලු දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. වෙනද වගේම ගොඩාක් රසවත් ඉතාමත්ම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් හදන හැටි අද අපි ඔයාලට කියලා දෙන්නේ. අද මම ඔයාලට කියලා දෙන්නේ හටේනි වලින් හදාගන්න පුළුවන් රසවත් dates bar හදාගන්න විදිහ. ඇත්තටම මේ date bar අපිට ගොඩාක් ලේසියෙන් ඒ වගේම හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. උත්සව අවස්ථාවකට වගේම තේබුණ වෙලාවකටත් මෙන්න මේ ඩේට් බාර් හරිම රසට අපට හදාගන්න පුළුවන්. වැඩි වෙලා ගන්නේ නැතිව මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා අපි බලමු. අපට මේකට අවශ්‍ය වෙනවා රටිනි ග්‍රෑම් 500ක්, බටර් හෝ මාගරින් ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක්, පාන් පිටි ග්‍රෑම් 500ක්, බේකින් පවුඩර් මිස හැඳි 1ක්, බිත්තර 2ක්, වතුර කෝප්ප 1ක්, සීනි මේස හැඳි 3ක්, ඉරිඟු පිටි එහෙම නැත්නම් කෝන් ෆ්ලා මේස හැඳි 3ක්, වැනිලා තේ හැඳි 2ක්, ලුණු. මුලින්ම අපි කරන්න ඕන භාජනයක් ලිප තියලා රටේනි ග්‍රෑම් 500 සහ සීනි මේස හැඳි 3 එකතු කරගන්න එක. මෙතනදී ඔයාලා රටේනි පාවිච්චි කරද්දී ඇට ඉවත් කරලා පිරිසුදු කරගත්ත රටේනි පාවිච්චි කරන්න. දැන් අපිට පුළුවන් වතුර කෝප්ප එකකුත් එකතු කරගෙන හොඳ ක්‍රීම් එකක් වෙනතුරු මේක හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපිට හොඳ රටින් පේස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. තවත් භාජනයක් අරගෙන බටර් හෝ මාගරින් ග්‍රෑම් 250ක් ඒ වගේම සීනි ග්‍රෑම් 250ක් උත් එකතු කරගෙන හොඳින් බීට් කරගන්නවා. ඒ ටික හොඳින් බීට් වුණාට පස්සේ පිළිවෙලින් බිත්තර වැනිලා එකතු කරගන්න පුළුවන්. මෙතනදී බිත්තර එකක් තමයි මම පාවිච්චි කරන්නේ. දැන් පාන් පිටි ග්‍රෑම් 500ක් මම එකතු කර ගන්නවා. මේ වෙලාවෙදිම කෝන් පිටි මේස ඇඳි 3ක් එකතු කර ගන්නවා. ඒ හැම දෙයක්ම එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳින් පෙනීරකින් හලා ගන්නවා. දැන් අපට පුළුවන් බේකින් පවුඩර් මේස ඇඳි 1ක් ලුණු එකතු කර ගන්න. දැන් මේ ටික මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්නවා. මම මේ වෙලාවේදී බීටර් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට අතිනුත් මේක හොඳ පේස්ට් එකක් වෙනතෙක් කනා ගන්නවා. දැන් අපි හදාගත්තු පිටි මිශ්‍රණය සමාන කොටස් දෙකකට වෙන් කරගන්නවා. ඔයා මේක බේක් කරගන්න පාවිච්චි කරන ට්‍රේ එකේ ප්‍රමාණයට ඔයිල් පේපර් එකක් මුලින්ම සකස් කරගෙන ඔයිල් පේපර් එකේ වගේම ට්‍රේ එකෙත් ඔයාට පුළුවන් තෙල් හෝ බටර් ආලේප කරගන්න. දැන් එහෙම සකස් කරගත්තු ඔයිල් පේපර් එක අරගෙන අපි සමාන කොටස් දෙකකට බෙදාගත්තු පිටි මිශ්‍රණයෙන් එක් කොටසක් අරගෙන මෙන්න මේ විදිහට හොඳින් තුනී කරගන්නවා. දැන් එහෙම තුනී කරගත්තු පිටි මිශ්‍රණය උඩින්
මම මේක බේක් කරගන්න තැටිය තියලා මෙන්න මේ විදිහට මේක අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නවා. වටේ ඉතුරු වෙන කෑලි ටිකත් මම මෙන්න මේ විදිහටම මැදින් තියාගෙන ඒ ටිකත් හොඳින් තුනී කර ගන්නවා. අපේ අවන් එකත් සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 10ක් අපි ප්‍රීහීට් කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් අපි කලින් සකස් කරගත්තු රටේඳි පේස්ට් එක මේ ලේයර් එක උඩින් හොඳින් අතුර ගන්න. දැන් අපි කලින් වෙන් කරගත්තු ඉතිරි පිටි මිශ්‍රණය කලින් ආකාරයටම හොඳින් තුනී කරගෙන ට්‍රේකේ ප්‍රමාණයට සකස් කරගන්නවා. මෙන්න මේ විදිහට ගොඩාක් පරිස්සමින් මේ ලේයර්ස් ටික දාගන්න. තැටඹට පුළුවන් මේ ඩේට්ස් බාවල මතු පිට ගොඩාක් ලස්සනට හදාගන්න. එතනදී මම ඔයිල් පේපර් එකක් උඩින් දාගෙන තමයි හදාගන්නේ. මම මුලින් කියවනේ අපේ ඩේට්ස් බාර් වලට බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා කියලා. ඉන් ඉතිරි එක අපට ඉතුරු වුණ අනිත් බිත්තරය මෙන්න මේ විදිහට හොඳින් බීට් කරගෙන අපේ ඩේට් බාර් එක උඩින් මෙන්න මේ විදිහට හොඳින් ආලේප කරගන්නවා. මේ විදිහට ආලේප කරගත්තාම අපේ ඩේට්ස් බාර් ටික ගොඩාක් ලස්සනට අපිට හදාගන්න පුළුවන්. දැන් සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක් යටතේ කලින් ප්‍රීහීට් කරගත්තු අපේ අවන් එකට මේ ඩේට්ස් බාර් ටික හොඳින් බේක් වෙන්න අපි දාගන්නවා. මෙතනදී මුලින්ම විනාඩි 30ක් තමයි මම වෙලාව සකස් කරගන්නේ. ඔයාගේ අවන් එකේ ප්‍රමාණයේ උෂ්ණත්වයේ අනුමික වෙනස් වෙන්න පුළුවන්. මුලින් විනාඩි 30ක් වගේ කාලයක් තමයි බේක් වෙන දාන්න ඕන. මේ ඔයාට පේන්නේ විනාඩි 40කට පස්සේ මගේ ඩේට් බාර් එක. මම මුලින් විනාඩි 30ක් අවන් එකේ උෂ්ණත්වය සකස් කරගත්තත් නැවතත් මම විනාඩි 10ක් වැඩි කරගත්තා. එතකොට සම්පූර්ණ කාලය මට මේ ඩේට්ස් බාර් ටික බේක් කරගන්න විනාඩි 40යි. දැන් මම මෙන්න මේ විදිහට ගොඩාක් පරිස්සමින් මේක අනිත් පැත්ත අරව ගන්නවා. මේ වෙලාවේදී ගොඩාක් හොඳට මේක නිමිලා තියෙන්න ඕන. මේ ඔයාලට පේන්නේ අපි ගොඩාක් ඉක්මනින් ඒ වගේම හරිම ලේසියෙන් හදාගත්ත අපේ ඩේට්ස් බාර් ටික. මේක ඔයාලට කැමති ප්‍රමාණයකට කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් රටේදී පාවිච්චි කරලා මෙන්න මේ විදිහට රසවත් ඩේට් බාර් එකක් හදාගන්න. උත්සව අවස්ථාවකට වගේම තේබන වෙලාවකටත් මේක ගොඩාක් හොඳ රස කෑමක්. ඒ වගේම gedara punchi babala ඉන්නවා නම් එයාලත් ගොඩාක් මේ ඩේට්ස් බාර් වලට කැමති වෙයි. ඉතින් නොටත් පුළුවන් මෙන්න මේ විදිහට ඩේට් බාර් එකක් හදලා අපිටත් රස කියන්න. අපේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.